මේ යාළුවනේ මේ සතියේ නම් පාරදිගේ කතාව පුරාවටම කුතුහලය පිරීලා තියෙන්නේ. සරණිට නම් ඉතින් ප්‍රශ්න පිරිච්ච සතියක් මේ සතිය. ඒත් කතාව ගොඩක් රසවත්. ඉතින් වැඩි කතා නැතුවම මේ සතිය පුරාවටම මොකද වෙන්නේ කියලා මම ඔයාලට කියන්නම්. රුක්ෂාන දැන් හොස්පිටල් එකේ නතර කරලානේ ඉන්නේ. ඔයාලා මේ වෙනකොටත් දන්නවා රුක්ෂානට මේ හැම දෙයක්ම සිද්ධ වුණේ සරණි ගැන ඇත්ත හෙලි කරන්න ගිය නිසා කියලා. ඒත් ඉතින් රුක්ෂානා එයාට මොන දේ සිද්ධ වුණත් රෙහාන්ගෙනුයි සරණිගෙනුයි පිළිගන්න අදහස නම් අතාරින්නේ නැහැ. දැන් රුක්ෂානාගේ උදව්වට රුවිනිත් ඉන්න නිසා රුක්ෂානාට ඒක ලොකු ශක්තියක් වෙලා තියෙන්නේ. රුවිනිටත් ඕනේ මොනවාම හරි දෙයක් කරලා සරණි මේ දාගෙන ඉන්න වෙස් මූණ ගලවන්න. මොකද එයා හිතන්නේ සරණි රෙහාන්ව කසාද බැන්දේ රෙහාන්ගෙන් සල්ලි කඩාගන්න කියලා. තමන්ගේ අයියට වරදිනවා දකින්න මොන නංගිද ඉතින් කැමති වෙන්නේ. ඒ නිසා ඒ කාත්තකට රුවිනි සරණි ගැන හොයන එකේ වරදකුත් නැහැ. ඒ කොහොම වුණත් නන්දසිරි ආයමත් රෙහන්ගේ ගෙදරට එන නිසා හිනා වෙවි සතුටින් කතාව බලන්න අපිට අවස්ථාව ලැබෙයි. ඒ වගේම තමයි දැන් ඩාලිනුත් බණ්ඩව බය කරලා සල්ලි ගන්න බැරි වුණ නිසා සරණිගේ ඇත්ත කතාව රෙහන්ට කියන්න හිතාගෙන රෙහන්ගේ ගෙදරට යනවා. ඉතින් මේ වෙලාවේ සිද්ධ වෙන හොඳම දේ තමයි රෙහන්ට ඩාලින්ව මගදිම මුණ ගැහෙන එක. නමුත් මේ වෙලාවේ ඩාලින් රෙහන්ට සරණි ගැන කිසිම දෙයක් කියන්නේ නැහැ. එයා රට ඉඳලා හදිස්සියෙම ලංකාවට ආවා වගේ තමයි හැසිරෙන්නේ. ඉතින් රෙහාන් එක්ක එන ඩාලින්ව දකින සරණි මෙතනදි හොඳටම බය වෙනවා. නමුත් ඩාලින් මේ වෙලාවේ රෙහාන්ට සරණි ගැන කිසිම දෙයක් කියන්නේ නැහැ. හැබැයි මට ඕනි නම් රෙහාන්ට මේ හැම දෙයක්ම කියන්න පුළුවන් කියලා එයා සරණිව බය කරලා යන්න යනවා. අන්න ඒ නිසා සරණිගේ බොරුවලට තාමත් ආයුෂ තියෙනවා. ඉතින් අපි බලමු කතාවේ ඉදිරියේදී මොන වගේ දෙයක් සිද්ධ වෙයිද කියලා. දිගටම රැඳිලා ඉන්න චන්දිත් එක්ක.